Lovelies, ඉතින් ඔයාලා කලින් මාව දැකලා නැත්තම් හයි මම චමීලියා. ඉතින් මගේ අද පළවෙනි එපිසෝඩ් එක ඕගොල්ලන්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපි ගිහින්ම බලමු අද එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා. මගේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති මගේ channel එකෙන් crochet dresses ගැන වීඩියෝස් තමයි අරගෙන ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම දැනට කරලා තියෙන crochet dresses පොඩි පොඩි items ටිකක් අරගෙන ආවා. ඒ ගැන අයිඩියා එකක් ගන්න ඔයාලට මේ ගැන දන්නේ නැති අය ඉන්න පුළුවන් crochet dress item එකක් ගැන මොකක්ද කියලා. normally අපි wool වලින් ගොතන ඔය baby items වගේ තියෙන අන්න ඒ වගේ අපිට ලොකු අයට dress කරන්න පුළුවන් විදිහේ outfits තමයි මම කරන්නේ. මේක තමයි මගේ පළවෙනි crop top එක. මේක ඇත්තටම tank top එකක් විදිහට අපිට use කරන්න පුළුවන්. මම back side එක මේ විදිහට strap එකක් දාලා මේ වගේ adjust කරගන්න පුළුවන් විදිහට තමයි කරලා තියෙන්නේ. ගොඩක් ලස්සනයි. ඒ වගේම අපිට මේක trouser එකකට skirt එකකට short එකකට වගේ try කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ Instagram ඉන්නා නම් දැකලා ඇති සමහර විට මම මේ dress එකකින් photos දාලා තියෙනවා. බලව මේක dress කරපහම කොහොමද තියෙන්නේ කියලා. මේ තමයි මගේ yellow color crop top එකේ fit on එක. ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම පොඩක්වත් loose නැහැ. strap එකක් දාලා තියෙන නිසා back side එකෙන් ගානට adjust කරලා අඳ ගන්නත් පුළුවන්. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නවා වගේ ගොඩක් ලස්සනට back side එක තියෙනවා මේ වගේ. ඒ වගේම හරිම comfortable sticky cups use කරලා ඇඳලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ crop top එක ගැන හිතන දේ පහලින් comment එකක් දාන්න. අපි යමු ඊළඟ crop top එක බලන්න. මේ තියෙන්නේ මගේ second crop top එක. මේක ගොඩක් ලස්සනයි. මම හිතනවා ඔයගොල්ලොත් කැමති වෙයි කියලා. මේකේ normally අපිට මෙතනින් පොඩි open එකක් තියෙනවා bust area එකෙන්. මේක ගොඩක් foreigners ලා අඳින විදිහේ crop top එකක්. මේක peekaboo crop top කියලා search කරත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ back side එක මේ වගේ back side එකත් strap එකක් දාලා adjust කරගන්න පුළුවන් විදිහට තියෙන්නේ. අපිට මේක trouser එකකට short skirt එකකට short එකකට වගේ අඳින්න පුළුවන්. අපිට party එකකට වගේ මම හිතනවා මේක matching කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට කැමති නම් මේක jacket එකක් දාලත් අඳින්න පුළුවන්. මේ තමයි මගේ crop top එකේ fit on එක. මේක පොඩක් stylish අනිත් crop top දෙකට වඩා. ඒ වගේම bust area එකෙන් පොඩි open එකක් තියෙනවා. peekaboo crop top කියලා search කරත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් internet එකේ pictures. ඒ වගේම මේක අපිට normally party එකකට party එකක් වගේ මොනවා හරි function එකකට අඳින්න පුළුවන්. normally big jacket එකක් දාලාත් අපිට අඳින්න පුළුවන්. ඒ වගේම back side එක කලින් ඒ වගේ වගේම strap එක දාලා adjust කරලා තියෙන්නේ මේ විදිහට. හරිම පහසුවෙන් අඳගෙන ඉන්න loose එකක්වත් ඒ වගේම uncomfortable ගතියක්වත් නැහැ මේ material එක නිසා. ගොඩක් soft අපිට මේක ඇඳගෙන ඉන්න. මේ තියෙන්නේ මගේ third crop top එක. මම ආසම crop top එක. එක blue color වලින් තමයි මම කරේ 8 ply milk cotton yarn එකෙන්. ඒ වගේම මේ crop top එකේ back side එක මේ වගේ ගොඩක් open තියෙන්නේ. අපිට මේක trouser එකකට short එකකට skirt එකකට ඕනම එකකට try කරලා බලන්න පුළුවන්. මේ වගේ එකක් අපිට saree jacket එකක් විදිහටත් use කරන්න පුළුවන්. මේක ගොඩක් soft material එකක් නිසා අපිට ඇඳගෙන ඉන්න අපහසු වෙන්නේ නැහැ. ඒ වගේම අපිට lining කරලා පොඩි lining එකක් දාලාත් අපිට මේක අඳින්න පුළුවන්. අපි බලමු මේකේ fit on එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ blue color crop top එකේ fit on එක. මේක කලින් crop top එක වගේම හරිම comfortable. ඒ වගේම පොඩක්වත් loose නැහැ. අපිට sticky cups use කරලා අඳින්නත් පුළුවන්. හරිම පහසුයි. ඔයාලටත් මේ වගේ එකක් design කරගන්න පුළුවන්. මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. තමන්ටම තමන්ගේ කැමති ඇඳුමක් design කරගන්න කියන්නේ ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම මෙතන front එකේ පොඩි mesh look එකක් වෙන විදිහට මම අරගෙන තියෙනවා. ඒ වගේම back side එක මේ වගේ strap එක මෙහෙම දාලා
මෙතනින් ගැටයක් දාලා තියෙනවා හරිම ලස්සනට ගොඩක් ඕපන් තමයි බෑක් සයිඩ් එකේ තියෙන බ්ලූ ක්‍රොප් ටොප් එකේ ඉතින් මේක මම කැමතිම ක්‍රොප් ටොප් එක ඔයගොල්ලෝ කැමතිම ක්‍රොප් ටොප් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා ඉතින් මේ තියෙන්නේ මගේ ලාස්ට් අයිටම් එක මගේ ෆේවරිට් ස්කර්ට් එක මේකත් මේ ස්කර්ට් එක මම කරලා තියෙන්නේ මිල්ක් කොටන් 5 ප්ලයි යන්න එකෙන් ඒ කියන්නේ 8 ප්ලයි එකට වඩා පොඩි මේ නූල මේ ඒ වගේම ගොඩක් සොෆ්ට් නෝමලි අපේ අපි අඳින ඇඳුමක වගේම මැටීරියල් එකක වගේම තියෙනවා ඒ වගේම මෙතන පොඩි ඕපන් එකක් තියෙනවා ස්කර්ට් එකේ අපිට මෙතන ස්ට්‍රැප් එකක් දාලා තියෙනවා කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ඒකේ ගොඩක් මම දෙපැත්ත ෂේප් කරලා ගොඩක් ලස්සනට අරන් තිනා ඔයගලන්ට පේනවා ඇති අපි බලමු මේ මේක කොහොමද ෆිට් ඔන් කරපුවාම ඒ වගේම බෑක් සයිඩ් එක මෙම් තියෙන්නේ අපි බලමු මේක ෆිට් ඔන් කරපුවාම කොහොමද තියෙන්නේ කියලා ගොඩක් ලස්සනයි මම ආසම එකක් ඔයගලන්ටත් මේ වගේ එකක් ඩිසයින් කරගන්න පුළුවන් මම හිතනවා ගොඩක් ෂෝයි කියලා ඉතින් මේ තමයි මගේ ලාස්ට් ෆිට් ඔන් එක මගේ ෆේවරිට් ක්‍රොචට් ස්කර්ට් එක ඔයාලට පේනවා මම මෙතන පොඩි ඕපන් එකක් තියලා තමයි ස්කර්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ට්‍රැප් එකෙන් අපිට පුළුවන් වේස්ට් එකේ ගානට ඇඩ්ජස්ට් කරගන්න. ඔගොල්ලෝ try කරලා බලන්න මේ වගේ ස්කර්ට් එකක් ඩිසයින් කරගන්න ඔගොල්ලොන්ගේ සයිස් එකටම. ඒ වගේම දෙපැත්තෙන් පොඩ්ඩක් මම ෂේප් කරලා අරගෙන තියෙනවා. බෑක් සයිඩ් එක මේ වගේ තියෙන normal අනිත් ස්කර්ට් වල වගේම. ඉතින් මේ ක්‍රොප් ටොප් එක එක්ක මේ ස්කර්ට් එක මම හිතනවා ගොඩක් මැචින් කියලා. ඒ වගේම අපිට පාටි එකකට වගේ මොකක් හරි ස්පෙෂල් ෆන්ක්ෂන් එකකට මේ වගේ ස්කර්ට් එකක් try කරලා බලන්න පුළුවන්. හීල්ස් දාලා පොඩි පොඩි ලස්සන ජුවලරිස් එක්ක මැච් කරලා මම හිතනවා ස්කර්ට් එකටත් ඔයගොල්ලෝ ගොඩක් කැමති ඇති කියලා මට කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා මොකක්ද ඔයගොල්ලන්ගේ ෆේවරිට් අවුට්ෆිට් එක කියලා. ඉතින් ඔයාලා දැක්කේ මම දැනට ඩිසයින් කරලා තියෙන මගේ ක්‍රොචට් ඩ්‍රෙසස් මං හිතනවා ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මේ ගැන හිතන දේත් පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. ඔයාලගේ ඇති මේ වගේ වෙනස් විදිහේ ෆැෂන්ස් ෆලෝ කරන යාළුවෝ ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම කොහොමද ඩ්‍රෙස් එකක් මුලින්දන් ඩිසයින් කරන්නේ ඒ වගේම මෙෂර්මන්ට් එකට අනුව අපි කොහොමද ඩ්‍රෙස් එක ඇඩ්ජස්ට් කරගන්නේ ඒ වගේම මම ඒකට යූස් කරන මැටීරියල්ස් මොනවද ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක මම ඊළඟ වීඩියෝ එක අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්න. Bye.